ධර්මානු ශාසනාව. සුපින්වතුනී අද ධර්මානුශාසනාවසිදු කරන ගෞරෝණී දේශශකයණන් වහන්සේ. ඇල්පිටිය නවඳගල සිරිපුර ලේනගල බෝධිරාජ්‍ය විවේක සේනාසනාධිපති වැලිකම පැනැටියෙන කොඩිගහකන්ද සුගතිදම් සේනාසනාධිපති, කෝට්ටේ සුගදදම් සීලභාවනාපින්කම් සංවිධානේ, ප්‍රධාන අනුශාශක පූජනීය වරකා පැළහේනේ සුගතඥාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ. අද ධර්මානුශාස්සනාවේ දායකත්වයන්, කුලිාපිටිය කනුදුල්ල විද්‍යාල මාවතංක දොලහි පදිංචි, විප්පුලි යශෝදා සෙන්දුුපපෙරුම මහත්මිය, කැලනිය සපුගස්කන්ද බටුගෙවත්ත පාර පදිංචි, මානිල් මංගලික්කා, සුනිල් රංජිත් මතිෂා හිරුජිත් ඇතුළු දුදරු. පිරිස. සම්බලාණ්ඩුව අම්පාර පාර අංක අනුවටෙන් හතලිස් දෙකේ කනුව, ආරෙම් සුසිලා රත්නායක මහත්මිය, දෙහිවල පැරකුම්මාවත්ත අංක පනස්සතර ඒහි පදිංචි, ලෝරාට් නෝනා මහත්මිය. නොගේකුඩ මිරිහාන ගල්වලපාර අංක විස්නමින් එකේ පදිංචි, W රසිකා මනුහාරි මහත්මිය ඇතුළු පෞුලේසිියලු දෙනා. මාළඹි තලාහෙන් හිබුටාන පාර ෆ්ලව ගඩන්ස් අංක හතලිස් දෙක සීහි පදිංචි චන්තිමාපෙරෙරා මෙනවී ඇතුළු පවුලේසිියලු දෙනා. සුපි නතුනි මේ හොතේදී ෞරෝණීිය දේශකැනන් වහන්සේට ල් බඳන්න පිළිගැන්නීම සිදු කරලා ගන්නේ දෙවල පැරකුම්මාව තංක පණස් හතරෙන් ඒහි පදිංචි ලෝරා නෝනා මහත්මේ අපි හැම දෙෙනස් සාදුනදක් දෙමු.ඒ සමගම දැත් වට්ටි පිළිගන්නවා ගෞරෝණය දේශකෑණන් වහන්සේට ධර්මමශාසනාව සඳහා ආරාධනා කිරීමේ කටයුත්ත සිදු කරනවා කුලි ආපිටිය කනදුල් විද්‍යාලමාවත පදිංචි විපුලි යස්සෝදා සෙන්දුු පෙරුම මහත්මියත්තේ සමගම නොුගෙගොඩ මිරිහාන ගල්වල පාර පදිංචි ලක්ෂ්මී සෝමදාස්ස මෑනියන් ඇතුළ පිරිි. සපියම දෙෙන සාදුනතක් දෙමු සාධෝ සාධෝ සාධෝම. සුපින්නොතුනී අද ධර්මානු ශාස්සනාව මජ්ජමනිිකායේ සලායතන සූත්‍ර ඇසුරෙන් ආධ්‍යාත්මික ආහිතන හය පිළිබඳවයි. අපේ මුතුන් වූ ධර්මය ශ්‍රවණය කරන්නටයි සූදානම් වන්නේ ධර්මස්ත්‍රවනයට පෙර. තිසරණ සහිත පංචසලය සමාතන්වීම සඳහා අපි දැන් නමස්කාරය කියමු. අවසරයි ස්වාමීන්ත්‍රයන් වහන්ස. සාධූ සාධූ සා. නමෝතස්ස, භගවතු, අරහතු සම්මා සම්බුද්ධස්ස, නමෝතස්ස, භගවතු, අරහතුූ සම්මා සම්බුද්ධස්ස, නමුෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස බුද්ධන් සරනං ගච්චමි බුදන් සරනං ග්චාමි ගම්මං සරනං ගච්චමි හමන් සරනං ග්චාමි සංගං සරනංගච dhaami sanghang sarreang gacai dutiang pibudhahang sareang gaca du tiyampi budhang sarreang gacai du tiang piddhaang sareang gaca ami Du tipit daang sareang gacai Du tiang pisang gahang sareang gacaami Du tipit sanghang <laughs> sarreang gacai Ta tiang pibudhang sareang gacha chaami Tatyampi budhang sareang gacami Ta tiangpiddhaang sareang gacami layampi dhaang sarreang gacai Tatiang <tati pisang gahang sareang gaca ම අතිయම්පි සංහංసරణගచමි පනතිපතාവරමනී සික්කහපද සමාධయමි පානතිපාතාവරමණ සිిক্ষපදං සමාධයාමි අధන්නදානവරමනී सिक्खा पदं समाधियामि आदिन्नादाना वेरमणि सिक्खा पदं समाधयामि का සික්කාපදං සමාධයාමි කාමේ සුපමිචාචාරාවරමනී සිखाපදං සමාධයාමි මුසාවාධවරමනී සිക്കපදัง සමාධයාමි සාවාදාවරමනේ สखाාපදං සමාධයාමි සුරමේරය මජ්්‍යපමාදටන वेरमणि सिक्खापदं समादयामि सुरामे रे मज्पमा दट्टाना वेरमणि सिक्खापदं समाधियामि विसरणेन सादीं पञ्चशीलां धर्मं साधुकं सुरक्षितं कत्वा अपमादेन सम्पादित् आम्भन्ते सा तु सातु सातु सा तु समङ्का चक्रवालेषु अत्रा गच्छन्तु देवता ද ධම්මංඋනිරාජස්ස සුනංතු සගග මොක්කදං ධම්මත් සවනකාලු අයං බදන්තා ධම්මත් සවනකාලු අයං බදන්තා ධම්මත් සවනකාලු අයං බදන්තතු නමුතත්ස භගෙවෙතු වරතු සම්මාසංබුද්ධස්ස නමුතස්ස භගවෙතු අරහතු සම්මාසංබුද්ධස්ස නමුතස්ස භගවෙතු වරහතු සම්මා සංබුද්ධස්ස ස ස සතු च आयतनानि वेदिताब्बानिति इति कोपनीतं उत्तं किञ्चेतं पठिच्य उत्तं चक्कायतनं सोतायतनं गानायतनं जिह्वायतनं අයතනං මනයතනං චජජතිකානියතනනි වේදිතබානති ඉති යතගත්තං ඉදමිතං පටිච්චවත්තංති සද්ධර්මශ්‍රවනාබිලාසි කාරුණික සත්පුරුෂ පින්වත්නි දැන් මේ හැම දෙනාම සූදානම් වන්නේ ශාන්තිනායක සම්මාසම් බුදුරජාණන් වහන්සේ මේ ලෝක සත්‍යයා වෙත පතලමහා කරුණාවෙන් යුක්තව දේශනාකොට වදාල උතුම් ශ්‍රේසත් ධර්මයෙන් බිඳක් ශ්‍රවනය කරගන්නටයි. අද මේ ධර්මානු ශාසනාව සිද්ධ කරේම සඳහා මාතතුෘුකස්ථානයේ තබාගන්නට යෙදනේ මජ්්‍යිම නිකායෙහි සලායතන විභංග සූත්‍රයයි ඒ සලායතන විභංග සූත්‍රයෙහි ආධ්‍යාත්මික ආයතන හය පිළිබඳව විස්තර කරල දෙන ඒ සූත්‍රපාටය කොටසකොයි මාමුලින් මාතු්‍රකස්ථානීහි තබන්නට ඒ දුනි. මෙන් ලෞතුරා බුදුරජාණන් වහන්සේ අපට ඉතාමත්ම වටිනා වැදගත් තු ධර්මයක් දේශනා කරලා තියෙනවා. ලොවතුරා බුදුරජාණන් වහන්තේ දේශනාකොට වැදාල උතුම්මූ ශ්‍රීසත් ධර්මය අපි හැම දෙනාගේම මෙලව ජීවිතය යහපත පිණිස සහනයේ සැහැල්ලුව සැනසිල්ල පිණිස හේතුවෙනෝ වගේම, මරල ජීවිත සුගතිය පිණිසත් සන්තර්ක ජීවිතයේ සැනසිල්ල පිණිසත් එවගේම සසරදුකින් අතමිදී ලබන උතුම්ම නිරවාන ධර්මය අවබෝධ කරගන්ටත් හේතුවන ශ්‍රේෂ්ඨ වූ ධර්මය. උන්වහන්සේගේ ධර්මය තුළින් අපේ මේ ජීවිතේ අත්හාර්ථය මැනවි පැහැදිලි කරලා තියෙනවා පින්නතුනි අපේ මේ ජීවිත අත්හාර්ථය ඇත්තේ ඇති හැටියෙන් අපි අවබෝධ කර නොගන්නාතා කල් අපි හැම දෙනාට මේ සංසාරයේ ගමන් කරන්නට සිද්ධ වෙනවා සංසාරයේ ගමන් කිරීම නොයෙක්කාකාරයෙන් කරදර බාධක කම්කටළු සහිත වන නිසාවෙන් සංසාර්ග ජීවිතයේ තියෙන අස්තිර ස්වභභාවය හේතුවෙන් එවගේම නොෙක්කාකාරේ දුක්කම් කටළුවලට භාජනය වීමේ තු නිසා මේ ලෝකයෙහි ඥානවන්ත පුද්ගලයෝ මේ සසරෙන් අතමිදීම සඳහා ක්‍රියා කරනු ලබනවා. තින් ලොෝතුරා බුදුරජාණන් වහන්සේ මේ සත්වයාට සංසාර සාගෙරයෙන් එතරවීම සඳහා අවශ්‍ය කරන ධර්ම මාර්ගය අපට මැනවි පැහැදිලි කරන්නට යෙදන. ඒ සූත්‍රයන් අතර ඉතාමත්ම වටිනා සූත්‍ර දේශනාවක් තමයි මේ සලා එතන විභංග සූත්‍ර දේශනාව කියලා සඳහන් කරන්න. මේ තුළින් පින්නතුනි අපේ ජීවිති අත්හාර්ථය පැහැදිලි කරලා දෙනවා. දවසක් ලොෞතුරා බුදුරජාණන් වහන්තේ සැවැත්නුවර ජේතවනා රාමි වැඩඉන්න කාලේදී භික්‍ෂෝන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා දේතනා කරනවා සලායතන විභංගං වෝ භික්කවේ දේශස්සාමි මහනනිි මං ඔබලාට මේ සලායතන ධර්මයම් බෙදා දැක්වීම දේශනා කරනවා තං සුනාත සාදුකම් මනසිකරෝත ත එය සුනාත හොඳින් අහන්න සාදුකං මනසිකරෝත මැනවින් මෙනෙහි කරන්න දේතිස්සාමික දේශනා කරනවා උන්ාන්ස පැහැදිලි කරන්න කුමක් ද මහනිනි මං ඔබලාට මේ සලායතන විභංගය දේශනා කරනවා ඒක මැනවින් මෙනෙහි කරන්න මැනවින් ශ්‍රවණය කරන්න මමේ දේශනාව ඔබලාට දේශනා කරනවා. කල බුදුරජාණන් වන්ත මේ විදියට පැහැදිලි කරනවා. එයානුව භික්‍ෂෝන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට පිළිතුරු දුන්නා ඒමැන් ස්වාමීණි අපි ඒක ශ්‍රවණය කරන යනුව බුදුරජාණන් වහන්සේ මේ ආයතන හය පිළිබඳව විවිධාකාරයෙන් බෙදා දක්වමින් මේ සලාතන විභංගය දේශනා කරන්නටය දුන්න සලායතන කියල කියන්නේ යත ආයතන කියන එකයි සලායත ආයතන හය සලායතන විභංග කියල කියන්නේ ආයතනහය බෙදා දැක්වීම කියන අදහස මේ සූත්‍රේතලින් බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරලා දෙනවා ය අජජත්තිකාන ආයතනානි වේදිී තබ්බානී මේ ආධ්‍යාත්මික ආයතනහය මැනවින් විදර්ශනා නුවනින් දැනගත යුතුයි. තනි මුලින් සඳහන් කරන්නේ ආධ්‍යාත්මික ආයතන හය ච අජජත්තිකානි ආයතනානි වේදිී තබ්බා චබාහිරානිී ආයතනානි වේදිී තබ්බානිි ඊළඟට සඳහන් කරනවා බාහිර ආයතනහය මැනෙවින් අවබෝධ කර ගතයුතුයි දැනගත යුතුයි. එවගේ මුන්වහන්සේ තවදුරටත් පැහැදිලි කරනු තබනවා චවිඤ්ඥානකායා වේදී තබ්බා. විඤ්ඥානකාය හය මැනෙවින් දැනගත යුතුයි අවබෝධ කරගත යුත්තුයි. චපස්සකායා වේදී එවගේම ඉස්පර්ෂකාය හය මැනවින් දැනගත යුතුයි, අවබෝධ කරගත යුතුයි. අට්චාරස මනෝපවිචාරාවේදී තබබා. දහාටක්කු මනෝපවිචාරයන් දැනගත යුතුයි අවබෝධ කරගත යුතුයි. චත්තිංස සත්ත පදා වේදී තබබා තිස්සායක් වූ සප්්‍ර පදයන් අවබෝධ කරගතුවතුයි දැනගත යුත්තුයි. ඔ විදියට මේ ආයතන ධර්මයන් හය පිළිබඳව විභාග කිරීම පිළිබඳව මේ මාතෘකාටික බුදුරජාණන් වහන්සේ මුලින් පැහැදිලි කරන්නට යෙදුණ. ඒ මාතෘකාවන් නතරම් පළවෙනි කොටසයි වෙ බැදීමයි අද මේ පින්වක් පිරිසට ම පැහැදිලි කරලා දෙන්න. එතන මේ ආයතන ධරමයන් කියනකෙන් අදහස් කරන්න පින්නතුනිි මේ විවිධදේවල් නිෂ්පාදනය කරන කියන අදහසයි විවිධාර්ථ තියනවා අපි කියනවන යම්යම් ආයතන සාමාන්‍යෙන් එදිනදා විවහාරය අරගෙන බැලුවට පත්සේ විධාකාර ආයතන තියෙනවන ය ආයතනය අන්තුලින් කරන්න මොකද යම්යම් දේවල් නිෂ්පාදනය කිරීම එ දැන් කර්මන්තා ආතනයක් කරගෙන බැලුවට පත් විවිධාකාර දේවල් ඒග මේ නිෂ්පාදනය කරනවා ඒ වගේ මේ ආයතන කියන අදහස් කරන්න විවිධ දේවල් නිෂ්පාදනය කරනවා කියන අදහසන් මෙතෙදි විශේසයෙන්ම දර්මානුකූලෝ විග්‍රහයක් අරගෙන බැලුවට පස්සේ මේ ආයතනය කියන වචනයෙන් අදහස් කරන එකදයක් තමයි මේ සංසාරය නැවත නැවත දික්වන්නට හේතුවන දේවල් නිෂ්පාදනය කිරීම. මේ ආයතනය අරහ තමයි සිද්ධ පෙන්. මේ ආයතනයයක් කොහේද තියෙන්නේ ම තමා තුළමයි පිටස්තරහෙම නෙවේ. එනිසා අපි හොඳ මේක තේරුම් බේරුම් කරගන්න ඕන මේ බුදුරජාණන් වහන්සේ අපට මේ සසරදුකෙන් අතමිදීම සඳහා දේශනා කරන ලද ධර්මය ස්වභාවේ කුමක්ද. එවගේ සසරෙන් අපි අතමි දෙන්නට නන් මොනවගේ ධර්මයක් අපි අවබෝධ කරගත යුතුයිද. කවුරු පිළිබඳවද අපි අවබෝධ කරගත යුද්දධය කියන කාරණාව පිළි බඳව උොදට ඇත්තන්ට තේරුන් ගන්නට පුළුවන්කම තියනවා. එදවට පින්නතුනි දැව ඇත්තෝ අහාල තියනව දන්නවා. දැ යි දේවායතනය කියනවා. දේවායතනය කියලා ගැන්නේ දෙවියන් වාසය කරන ශිස්ථානය දේවස්ථානය කියලත් සඳහන් කරනවා. ඉගාවට දැ ස්වර්ණායතනය විධාකාරය, ්‍රන්්‍රද ්‍රත්තරංආදී දේවල් නිෂ්පාදනය කරන ටැ ඔයාදීවසය ඒ දක්වලා තියනෝ ආකර කියල කියන්නේත් බොහෝ වසයෙන් ඒවා පැතිරිලා පවතින ටැ ඒ වගේ මේ ආයතන කියන ධර්මතාවයන් තුළ අපට මේ සංසාරයේ පවත්වන්නට හේතුවනි යම්යම් දේවල් නිෂ්පාදනය කරනු ලබනවා පිළිබඳව මේ තුළින් බුදුරජාණන් වහන්සේ අපට මැනවින් කරුණුකාරණාවන් පැහැදිලි කරලා දෙනවා තැ ඇත්තුො අහලතිනො ඇත්තෝ දන්නවා නාම රෝපානං යතාව දක්සනන් දිට්තිි විසුද්ීනා මේ නාම රෝප ධර්මයන් ඇත්ත ඇති හැටියෙන් අවබෝධ කරගන්නා එකට කියනවා දිත්්ති විසුද්ධිය කියලා ො යම් කියෙද ගැනුකොට මේ සංසාර්දුක්‍යයන්ගෙන් අතමිදන්නට ඕන නංඒ සප්ත විශුද්ධි කියන ධර්මතාවයන් අවශ්‍ය කරනවා. එදොේ සප්ත විශුද්ධිය ධර්මතාවයන් කියලක යන්නේ සේල විසුද්ධිය චිත්ත විසුද්ධිය දිිට්ටි විසුද්ධිය කංකාවිතරන විසුද්ධිය මක්ගා මගග ඥානදස්සන විසුද්ධිය ටිපදා ඥානදස්සන විසුද්ධිය ඥානදස්සන විශුද්ධිය කියලා. එතා යම්කෙද කෙනෙක් සීලයේ පිහිටියනම් සීලයේ පාරිශුද්ධත්වයක් තියෙනවනම් අපි ඒකරිගන සීල විශුද්ධිය කියලා. චිත්ත විුද් චිත්ත විසුද්ධිය කියල සඳහන් කරන්න සිතේ තියන පාරි ශුද්ධත්වය. එකය අපේ සන්තාානයන්තුළ පවතින කාමච්චන්ද, ්‍යාපාද ටීනමිද්ද උද්ධච්චකොක්කොච්ච විචකිච්චා කියන මේ නීවරණ ධර්මයන්ගෙන් හිත පිරිසිදු වෙනවනම් හිත සමාධිමත් තත්තේයට පත්වෙන වනං චිත්තේ කාග්‍රතාවයක් ඇතිවෙනවනම් අපි එකටගෙන සමාධිමත් හිතක් කියලා එදවා කායික වාචසික සංවරභාවය සීලයෙන් ඇතිවෙනවා හිතේ සංවරභාවේ සමාධිය තුළින් ඇති වෙනවා. එත වඩක් කායිකවාචසද සංවරභාවය සහා සිතේ සංවරභාවේ ඇතිකරගත්ත කෙනකොට තමයි. මේ නාමරූප ධර්මයන්ගේ යතා තත්ත්ය අවබෝධ කරගන්නට පුළුවන්කමතිෙන්. එදොල් මේ නාමරූප ධර්මයන් හඳුන්වනකොට ඒවා ඉෂ්කන්ද වසයෙන් ආයතන වසයෙන් ධාතුවසයෙන් අඳුන්නනු ලබනවා. ආයතනවත්සයෙන් දක්වනකාරණාව තමයි අද ඔඇත්තන්ට මේ පැහැදිලි කරදෙන්ට අදහස් කරන්නේ මේ කාල්සීමාවට අනුව. එ අනුව පින්නතුනි මෙතනින් සඳහන් කරනු ලබනව අපට මේ සංසාරය නැවත නැවත පවත්පන්නට හේතුවන ධර්මතාවයම් පිළිබඳව. ද අපේ මේ ශරීරකූඩු අරගෙන බැලුවට පස්සේ පේ තුොල තියෙනවා ඇහැ කාන නාසය, ඩිව ශරීරය මනස කියලා කවුරුත් දන්නවන එතාවට මෙතන කරුණු හයක් තියෙනවා. ඉද මේ ආයතන වසයෙන් මේක දක්වනවා. අද අපි මේක මේ ආයතන වලින් ආධ්‍යාත්මික ආයතන හාය පිළිබඳව පමණයි වෙලාවට අනුව ඔය තන්න කරුණු පැහැදිලි කරලා දෙන්නේ. තැන් උදට බලන්න ැ බුදුරජාණන් වන්සේ පැහැදිලි කරන්නේ තන් සුනාත සාදුකම් මනසිකරෝත. මේක අහන්න කොහොම දහන්නේ සාදුකම් මනසිකරෝත. මැනවින් ඕ. මෙනෙහි කරන්න එතවට එහෙම නන් දැන් ඔව ඇත්තන්ට මේ ධර්මකරුණු කාරණාවන් තමාතුළින්ම අවබෝධ කර ගැනීමේ ස්වභාවේ තේරුම්ගන්නට පුළමික් මොකක්කත් පිටස්තර දේව නෙමේ තමතමා තුළ පවතින ධර්මතාවයම් පිළි බඳව. එතවට දැන් අපේ සරලව කියනවන අපේ හැමෝටම තිනඒවගේ හැමෝම දන්න හැමෝටම පෙනන්නට තියෙන මේ ඇස කන නාසය, දිව ශරීරය මනස. ඒක ආයතන වශයෙන් දක්කනොකට කොහොම සඳහන් කරන්නේ චක්කා යතනය සෝතා යතනය ගානා යතනය ජවහා යතනය කායා යතනය මනා යතනය විදිරින් දක්වාන්නේ ආයතනකනක එහෙමනම් හඳුන්නන්න කුමක්ද මේ සංසාරයේ නැවත නැවත දික්කලන්ට හේතුවෙන ධර්මතාවයක් සමුහොය. එතවට මේ සංසාරයේ දික්කලන්න මේක හේතුවක් වෙන්න මොකක් නිසාද මේ ආයතන ධර්මියන්ගේ අතාතත්වේ නොදන්නාකම නිසා. එතර මේ ආයතන ධර්මයන් අපට නැවත නැවතත් හටාරගන්න ඇතිවෙලා තියෙන්නේ ක් නිසාද අවිද්‍යාව එවගේ කර්මය එවගේම තන්හාාව ආහාරය කියන මෙන්ව ධර්මතාවයන් නිසා තමයි ආයතන ධර්මයන් අපට නැවත නැවතත් ඇති වෙන්. එත ආයතනකනෙන් තවදුරටත් අදහස් කරනවා නිරන්තරේම මේ චිත්තජෛතසක ධර්මයන් නිතර හැසිරෙන්න පවතින කියන අදහසිනොත් ආයතන කියලා සඳහන් කරනවා. එතවට මේ ඔයත්තු අහතිනෝ වස්තු කියලා. චක්කුුවත්තු, සෝතවත්තු, ගානවස්තු, ජිව්වාවත්තු, කායවත්තු හදයත්තු. ඔයාදීබසේ. එ වස්තුනාමෙන් හඳුන්වන්නෙත් මේ ධර්මතාවය. එතවට පින්නතුනි මෙන්න මේ ධර්මතාවයන්ගේ හටගැනීම පිළිබඳව එවගේ මේකාවේ පැවැත්ම පිළිබඳව ඒවායි නැවැත්ම පිළිබඳව අවබෝධයක් නැතිකම නිසාම අනවබෝධය නිසාම මේ ආයතනියන් ඇතුරු කරගෙන් අපට මේ සංසාරයේ නැවත නැවතත් උත්පත්තිය ලබන්ට හේතුන කෙලෙස් ධර්මයන් අපට ඇති වෙනවා අපි ටිකක් මේ පිළිබඳව අවධාන යොමු කරලා බල. තැන් පන්න තුනි අපි මෙතන්ද සඳහන් කලා නැවත නැවත සංසාරය ඇතිවඩ සංසාරය දික්වෙන්නට හේතුවන්න මේ ආයතන ධර්මයන්ගේ තාතත්වය අවබෝධ කර නොගැනීම්. හැබැයි මේ අපට සාමා්‍යං වචනට වූන් පසි ආධ්‍යාත්මික යර්තනහයි මොකද කියන එක පිළිබඳව සාමාන්‍ය දැනීම තියනවා. දැම් මෙතන කියන ච්ච අධ්‍යත්තිකාන ආයතනානි වේදී තබබානි. මේ ආධ්‍යාත්මික ආයතනාය වේදි තබ්බානිි මේ වේදි තබ්බාණි කියනක අදහස් කරන්නේ විදර්ශනානුවනින් යුක්තව අවබෝධ කරගති යුතුයි දැන ගත යුත්තයි කියන එක. විදර්ශනානුවනින් කියනගෙන් අදහස් කරන්නේ ඇත්ත ඇතිහැටියම් අවබෝධ කර ගැනීම. එදොන මේක ඇත්තේ ඇතිහැටෙන් අවබෝධ කරගන්නට නං අපි මේවාය ස්වභාවේ පිළිබඳව යම් තරමකින් හරි දැනුවත්වීමත් තිබීම ඉතාමත්ම වටින් විතාමත්ම වැදගත් වෙනවා. ම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ ජානතෝ පස්සතු දන්නගෙනාටයි දකිනගෙනාටයි ධර් එදට දන්න කෙනෙකුට තමයි මේ අවබෝධ කරගන්න දැනගන්න පුළුවන්කම තියන්නේ. එද මෙතඉද ඔයතු අහලා තියෙනවා දැම් මේ ඇහැ කියන ධර්මතාව අරගත්තට පස්සේ මේ ගෙටිකක් විග්‍රහ කරගෙන යනවන මේ ඇහැ කියන ධර්මතාව අප මේ විදිර කොඩස් කරගන්නට පුළුවන්කම තියෙනවා. ය සසම්බාර චක් එකමොකක්ද සසම්භාර චක්කු අනිත්්‍යක තමයි ප්‍රසාද චක්කු මොකදේදක සසම්භාර චක්කු ප්‍රසාද චක්කු ඔක්කෝම් විස්තර කරන්න තරන් අවස්ථාවනේ එකක් පැහැදිලි කලාට පස්සේ අනිත්්‍යේවේ අනුසාරයෙන් ඇත්තන්ට දැනගන්න තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා සසම්භාර චක්කු කියෙනකෙන් අදහස් කරන්න පින්නතුනි අපේ මේ ඇස්ස සකත් වෙලා තියෙන මස් ගඩුව දෙ ඒක තියෙන ඇස් බැම තියෙනවා ඊළඟට ඇස් පිල්ලං තියෙනවා ඒළඟට මේ මස් ගඩුවක් තියෙනවා ඒ වගේ මේ බාහිරව තියෙන ඔක්කෝම දේවල්වලට අපි කියන කක් කියලද සසම්බාර චක්කු දැපි අන්දෙක් අරගෙන බැලුවතින් අන්දයන්ටත් මේ ඇහැක් තියෙනවන නැත්තෙන ෑන ඇත් දෙක පන්න තියනවා මැරිච්චයියටත් ඇත් දෙක තියෙනවන පේන නැතුනට ඇත් දෙක තියෙනවා නමු තේගොනන්න මේ ඇත්දකින් පේන්නේ නෑ. අයිත වඩ මේ සසම්බාර චක්කු කියල කියන්න මේ පටවි ආපෝ ටේජෝ වායෝ කියන මේ සතරමහා භූතයන්ගෙන් හටගන්නා ලද මේ මස්ගඩුව නිසා සකස්වෙච්චේ ධර්ම තාාවන් ටික. එතව මේ මස්ගඩු අරගෙන බැලුවඩ බත්සේ මේ තුොල තියෙන මොනවද පටවි ආපො තේජෝවායු. මේ සතරමහා ධාතු. එතර මේ සතරමහා ධාතුන් නිසා තමයි මේ ඇස කියන ධර්මතාවේ හටාරගෙන තියෙන්. එතර මේ සතරමහා ධාතුන්ගෙන් හටගන්නා ලද මේ ඇසත් පෙර සංසාරය කරනලද කර්මයක් නිසා තමයි මේක හටාරගෙන තියෙන්. ඒවගේ තමයි අපේ තෘෂ්ණාව කියන ධර්මතාවය නැසුවේ නැති නිසා තමයි මේ ඇස කියන ධර්මතාවේ හටාරගෙන ටයෙන්. එතවට අපට ඒ තෘෂ්ාව නසන්නට බැරුවනේ මොකක් නිසාද මේ අවිද්‍යාව කියන ධර්මතාව තියෙන නිසාඒවගේ මේ ඇස කියන ධර්මතාව මෙහෙම පවත්තාගෙන අනම ආහාරය කියෙන ධර්මතාව අවශ්‍ය කරනවා. මෙන්න මේ කියන ලද ධර්මතාවයක් නිසා මේ මසස කියන එක අපිට ඇතිවෙලා තියනවා. එ ඇත්ස කියන එක බිග්‍රහ විස්්තර කරගගේ උව දීර්ග විස්තරය තියෙන් නොමුත් අප මේකට අදාළකාරණාව පමණයි ඇත්ට පැහැදිලි කරලා දෙන්න. එ එතවන මේකට කියන සසම්බාර චක්කු කියල මේ බාහිරවසය පවතින ඇහ. ඊළඟට තවත් තියනව චක්කඋපපසාද ොක් කියද චක්ෂුප ප්‍රසාද ය ප්‍රසාදය කියල කියන්නේ ඔපගත්තිය ය චක්ෘුප් ප්‍රසාදය කියල ගැන ඇසේ ඔපගතිය. එත මේ ප්‍රසාද රූපය කියන ධර්මතාවය ටියනවනන් තමයි අපට ඇහෙන් රූප දකින්නට පුළුවන්කම තියෙන්නේ. මේ සසම්බාර චක්ෂුව තිබුණට පමණක් අපට ඇහෙන්ට් රූප දකින්න පුළුවන්කමක් ඇත්තෙ නෑ හෙන් රෝප දකින්නනම් මොකද තියෙන්ටෝන ප්‍රසාධ සස්වභාවේ තියෙන්න්නට ඕන අප ඒකට කියන මොකක් කියද. චක්කෝප ප්‍රසාදය කියලා සඳහන් කරනු ලබනු. එ චක්ෂු ප්‍රසාදය කියන එක ඇතිවෙන්නට නම් අර සසම්බාර චක්කෝ කියන එක අවශ්‍ය කරනවා. තැවතැට පිළිබඳව පැදිරීනේ අයිතෝ ෙහෙමනම් බලන්න බුදුරජාණන් වහන්තේ අපේ ජීවිතය තුළ පවතින මෙ ක්‍රියාකාරිත්තය පිළිබඳවයි උන්න්නහන්ස මේ තුළින් මේ බෙදබෙදා වංකර කර මේ පිළිබඳව කරුණු අපට පැහැදිලි කරලා දෙෙන්. එදට පින්නතුනි මෙන්න මේ ප්‍රසාද රූපය තියෙන් නිසා එහෙමනං අපිට පුළුවන්කම තියෙනවා රූපාරම්මණයන් ඇදගැනීමේ ශක්තිය තියෙනවා එ රූපාරම්මනය ඇදගන්නට දැනගන්නට ඉළඟට අවශ්‍ය කරනමුකදද. සිත කියන ධර්මතාව. එමඩ අපට අවශ්‍ය කරනවා මේ සසම්භාරෝ චක්ෂුව විස්තරත්ති වනු ප්‍රමාණවත් වෙන්නේ නෑ.ඒවගේම තමයි ප්‍රසාධරූපය පමණත්ති වනු ප්‍රමාණවත් වෙන්නේ නෑ ඒමඩ ඒකට අරමුණක්තියන්නටත් ඕන එතට චක්ෂු ප්‍රසාදේ නැත්තන් චක්කාහිතනයට විශයවන දේ තමයි මොනාරම්මනේද රූපා ප්‍රම්මණය. එතවට මේ රූපාරම්මණය දැනගන්න අවශ්‍ය කරන මොකදද හිත දවශ කරන්නේ හිත. එතවට ඇස්සේ දැකගණ්ඩ පුළුවන් වනේ රූපයන් දැනගන්නට මොනවිඤඥානය තියෙන්නව අපිට චක්කු විඤ්ඥානය අපි එකට කියෙන මොක් කියෙලද චක්කු විඤ්ඥානය. එතවන මේ ඇසයි රෝපයයි සිතයි. කියන මෙන්න මේ ධර්මතාවයක් නිසා. ේතු බොහෝමෝොදට දන්න දේශනාපාටයක් තියෙනවන චක්කොංච පටිච්ච රෝපේච උපපජ්ජති, චක්කු විඤ්ඥාණං තින්නන් සංගති පස්සු. ඔන්න දැම්බලන්න මේ සංසාරයේ නැවත නැවතත් ඇතිවෙන්නට තුවඒවගේ නැවත නවත සසර දික්වෙන්නට හේතුවෙන මේවා හටගැන්න කොහොමද කියන කාරණාව. අයිතුට මෙතන සඳහන් කරනවා චක්කුංච පටිච්ච ඇස නිසාත් රූපංච පටිච් රූපය නිසාත් චක්කංච පටිච්ච, රූපේච උප්ජති චක්කු විඤ්ඥාන එත නැතිවෙන මොකදද. චක්කු විඤ්ඥානය ක්කු විඤ්ානය කියල ගැන ඇසේ දැනීම ගැන ඇහේ ඇසෙන් මේ චක්ෂු ප්‍රසාදය තුළේ යම්කිසි රූපාරම්මණයක් ගත්තනම් එතවට ඒ තුළ ඇතිවෙන හිතමකක්ද චක්කු විඤ්ඥානය නමුත් අපි කියන්නේ නෑ යම්කිසි දෙයක් ඇැහන් දැක්කට බස්සේ චක්කු විඤ්ඥානයක් පහළ වනා කියලා අපි ගැනමකදද පෙනෙනවා ඩකිනවා දැක්කා පෙනුණා ඔයා අදවශයන්නේ කියන්නේ අපි ගැ චක්කු ඤ්ඥානය පහල වඋනා කියලා. අයිතොර මෙතන ඇත්තටම ඇතිවෙලා තියෙන මොකක්ද චක්කු විං්ඥාණය කෙන ධර්මතාවය පහල වෙලා තියෙන. එතවට මේ ඇසයි රූපයයි චක්කු විඤ්ඥානයයි මේ තුන නිසා තින්නන් සංගති පස්සෝ ඒ නිසා ඇතුවෙන මොකක්ද ඉස්පර්සය ඇති ව තින්නන් සංගති පස්සෝ මේ ඉස්පාර්සය නිසා මොකද ඇතිවෙන්නේ ප පස්සපච්චා වේදනා ඒ අනුමොකද ඇතිවෙන්නේ වින්දන ස්වභාවයන් ඇති වෙනවා. පස්සපච්චා වදන. වේදනාපච්චා තන්හා ඉගඩේ වේදනාවම් විින්දන ස්වභාවයන් නිසාමොකද ඇතිවෙන්නේ තන්හාාව. තන්නාපච්චා උපාදාන එද මේ තෘෂ්ණාව නිසාමොකදද වෙන්නේ ප උපාධානය කියල ගන්න මොකදද ඕ දැඩිවල්ලා ගන්න. කොහම දැඩිවල්ලා ගන්නේ මමය මාගේගෙන දැඩියාසාාවෙන් අල්ලා ගන්න. එනිසා අපි මොකක්ද කරන්නේ මේ ඇස කියන ධර්මතාවය පිනවීම සඳහා අවශ්‍ය කරන, ලස්සන ලස්සන ූප බැලීම තමයි කැමැත්තතින්. ය ලස්සන ලස්සන තමන් ඉතාමත්ම ප්‍රිය කරන, රෝපියන් දකි නොකොට එතැද අපි දැතිවෙන ඇලීම. තමහරවට අපි ප්‍රිය නොකරන අපි අක්න මැති රෝපියන් දකිනකොට අපට දැතිවෙන මොකක්ද ගැටීම් ඇලීම සහ ගැටීම කියන මේ ධර්මතාව. එදමට එහෙමනම් මෙන්න මේ තෘෂ්ණාවන් නිසා උපාධානය ඇති වෙනව දැඩිවල්ලා ගැනීම ඇතිවෙන උපාදාන පච්චා පවු අනලාඟ මොකද ඇතිවෙන්නේ භාවය කියෙන ධර්මතාව ඇති වෙනවා. බවපච්චා ජාති එ බවේ නිසාමොකද ඇතිවෙන්නේ ජාතිය ඇතිවෙනවා. ජාතිපච්චයා ජරාමරණං සෝක පරිදේව දුක්ක දෝමනස් සුපායාසහ සම්බවන්ති. අන්න ඒ ජාති නිසාමොකද වෙන්නේ ජරාව ව්‍යාධිය මරණය, සෝකය පරිදේව දුක්කය දෝමනත්සය උපායාසය මෙකේ නොකේ දුක්කම් කන්දරාවක් අනන්ත අප්‍රමාණව ඇති වෙනවා. එතන අපක වුවනේ මෙතන මේ සලායතන කියන ධර්මතාව යන්නේ. එ මේ සලායතන තටගන්න මොනව නිසාද. නාමරූපපච්චිය සලා යතන. එතවන මේ නාමරූප ධර්මයක් නිසා තමයි මේ ආයතනහය පාල වෙන්න. එතවට එහෙමනම් මෙන්න මේ ඇස කියන ධර්මතාවය නිසා, ඇතින් අපි රූපයන් දකිනවා එදොඩේ රූපයන් කෙරෙහි අපි ඇලීමැති කර ගන්නවා ගැටීමති කර ගන්නවා. ඔයි සතිපට්ඨාන සූත්‍රයේ බොහොම ලස්සනට උන්හන්සේ පැහැදිල කර දෙනවනි චක්වංච පජානාති, රූපේච පජානාති, යංච තදුබයන් පටිච්ච උපපජ්ජති සංජෝජනන් තංච පජානාති. එයින් සඳහන් කරනමොකද. චක්කුංච පජානාති ඇසදමනාව දැනගනී. රූපේච පජානාති රූපේදමනාව දැනගනී චක්කුංච පජානාති රූපේච පජානාති යංච තදපයම් පටිච්ච උපප්ධති සංජෝජනා මෙන්න මේ දෙක නිසා මොන දෙක නිසාද ඇසයි රූපයය කියනම ධර්මතාවයක් දෙක නිසා යම්කිසි සංයෝජනයක් උපද නොවනා. සංජෝජන කියල ගැනමකක්ද සස්සර ඇද බැඳ තබන ධර්මතාවයක්. හිකනි සංසාර අපිට නැවත නැවදත් උත්පත්තිය ලබන්නට හේතුවෙන ධර්මතාවයක් ඇති වෙනවා. අපි ඒවට කියනවා සංයෝජන කිය. ඒවගේ සංජෝජන ධර්මකීත් තියනවද දහයක් තිීෙනවා. මොනවදේදාය සක්තායිදිට්ටි විචකෙච්චා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිග රූපරාග, අරූපරාග, මාන උද්දච්ච අවි්්‍යා කියන. මෙන්න මේ සංජෝජන ධර්මයන් හට ගන්නවා. එතුො මේ සංජෝජන ධර්මයන් හටගත්තේ මොකක් නිසාද මෙන්න මේ ආයතන ධර්මයන්ගේ තා තත්ත්වය අනවබෝධය නිසා. දම් බල එ වනම් බුදුරජාණන් වහන්සේ මේ ආයතනධර්මයන් ඇතුරු කරගෙන මේ විභාග කරමින් මොනවගේ ගැමුරු ධර්මයක් අපට පැහැදිලි කරලා දෙනවද. එතවට අපි මේ ඇත්ස කියන ධර්මතය තුළින් මොනවොද දකින්නේ රූපා රම්මණය හැබ ඇසටෝන විදිර රූප දකින්නේ නෑ රූපේටා අනුව ඇහැ පවතින්නේ නෑ එ ඇහැ කියන ධර්මතාව චනයක් චනයක් පාසාම වෙනස් වෙනවා. හැකි කියන ධර්මතාවය මම වසෙන් ගන්න බෑ මගේ වසෙන් ගන්න බෑ මගේ ආත්මය වශෙන් ගන්න මමත් නෙවෙයි මගෙත් නෙවෙයි මගේ ආත්මයත් නෙවෙේ.ඒවගේම තමයි මේ ඇස කියන ධර්මතාවය අනිච්චයි දුක්කයි අනාත්මයි. එත අනිත්‍ය දුක්ක අනාත්ම තත්වයට පත්තෙන මොකක් නිසාද මේවා යම්ගෙත විදයකින් හේතු ප්‍රත්්‍යයන්ගෙන් හටගන්නා නිසා. එනිසා බුදුරජාණන් වහන්තේ පැහැදිලි කළේ තීනිමානි බික්කවේ සංකතාස සංකත ලක්කනානි. කතමානි තිීණි මහනෙන මේ සංකතයන්ගේ ලක්ෂණ තුන තියෙනවා. සංකත කියල ගන්නේ හේතු ප්‍රත්්‍යයන්ගෙන් හටගන්නාලද. එතුොන මේ හේතු ප්‍රත්්‍යයන්ගෙන් හටගන්නාලද, ධර්මයන්ගේ කරුණු තුනත්තිීනවා. මොකදදේ උපපාදෝ ප්ඥායිති වයෝ ප්ඥායිති ටිතත්ස අ්්‍යතත්තන් ප්ඥ ඉපදීමක් පණවනවා එවගේම නැතිවීමක් පණවනවා එවගේ මේ අනි මොකද ඩිතත් අ්්‍යතත්ත පැවැත්ම වෙනස්වීම පනවනවා. ඉතවීම හොදට බලන්නේීමට ඇස කියන ධර්මතාවය අනිත්‍යයි දුක්කයි අනත් ඒ වගේ තම යනිත් ධර්මතාවය. අනි්‍යයතටක මොකදද පළවනිියක චක්කායතනය, දෙවන සෝතායතනය තුන්වනිියක ගානායතනය හතරවනිියක ජව්වායතනය, පස්වනියක කායාජතනය හයවනිියක මනායතනය. එතුවට මේවා නිරන්තරයම චිත්්‍ර ජයිසක ධර්මයන් හැසිරෙන පවතින. එතු මේවැයි නිතරම, ඇරෙන්නේ පවතිනමකද මේ චිත්ත චෛතසික ධර්මය. එ මේ චිත්තචෛතක ධර්මයන්ගේ පැවැත්මත්.ඒවගේ මේ රූපධර්මයන්ගේ පැවැත්මත් ඇත්ත ඇතිහැටෙන් නොදන්නා කමනිසා අපිමොකක්ද කරන්න මෙතන යම්ගෙති විදියකින් මමය මාගේ කියෙන හැඟීමක් අපි ඇතිකර ගන්නවා. එතඩේ මමය මාගේ කියන හැඟීම තියනතා කල්ලිට සංසාරෙන් අතිමි දෙන්නට පුළුවන්කමක් ඇත්තින. එනිසා පින්ම පේ සහොද තේරුම් බේරුම් කරගන්ට මේ ආයතන ධර්මයන්ගේ යතා තත්තේ ඇත්තේ තියහැටෙන් අපිට අවබෝධ නොවෙනතා කල්මකදද වෙන්නේ සංසාරය අපට ගමන් කරන්නට සිද්ධ වෙනවා. තිය අද මේ වෙලාව හැටියට කරුණුකාරණාවන් පැහැදිලි කරන්ටේ දන් මේ ආධ්‍යාත්මික ආයතන ධර්මයන් පිළිබඳව පමණයි. ඉතිං මේ සලාතන නිබංග සූත්‍රයේක බෙදබෙදාවෙෙන් කරකර තමයි වනි අදදිනියත් මේ සැදැහැවත් ගුණවත් පින්වත් පිරිස. මේ සලාතන බංගසූත්‍රය ඇසුරු කරගෙන, මේ ධර්මානු ශාසනාව ශ්‍රවණය කරගත්තා, මේ රැස්කරගත් උතුම් කුසලයහැම දෙනාටම උතුම් වූ ධර්මාබෝධය සඳහාමී කාන්තයෙන් හේතුවාසනා උපනිශ්‍රය වේවායි ප්‍රාර්්ථනා කරගන්න. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්ස, අද දවස්සේ ධර්මානු ශාසනාවේ ධයිකත්්‍යයන් අරමුණු ඉදිරිපත් කරන්නට. මීට්‍ර වස්තර දහත්තුනකට ඉහෙත්ත මේගේ අධිනීතිඥඥ ප්‍රේමරත්න සෙන්දුුපපෙරුම පියාණන්ගේ අනුහතරණ ජන්මදිනය නෙමිති කරගන. කුළියාපිටිය කනදුල්ලේ වාසේ කළ පල්ලො සැපත් ගේලි ස්න්නපාලි සදුුපපෙරම මෑැනියන්ට පින් පිනිසත්, පවල නමින් මේගේ සිල්ම ඥාතින්ට පින් පිනිිසත්. චൂටි ඇතුළු ෙදර ඇති කළ සිලුම සුනකයන්ටපින් පිණිසත් සමන්ත විපුල්ලි කස්ුන්නේ කසුන් යනයට සිෙත් පතමින් ධර්මදේශනාවේ දායකත්තය ගෙන කටයුතු කරනවා කොලි අපපිටිය කනදුල්ල විද්‍යානමාවත අංක දොලහේ පදිංචි විපපුල්ලි යස්සෝදා සෙන්දුපෙරුම මහත්මය විසෙන්. මාර්තුමස පස්සන දිනට අබහප්‍රාප්ත වී වසර තිස්පාසපිරුණු මාර්තමස්ස නමවන දින්න ී හයවන ජන්මදිනය සමරණ A.ේන ධෑබර පියතුමාට වසර විසි පාහකට පෙර පරලො සැපත් රපා පසේන ධාබර මෑනියන් සේම ප සැපත්ල් එගල් තිනා නැදනිය G3රිාවත සහෝරිය භාධ්‍යා குරපපු ආරච්චි පුංචි අම්මා දම්මික ඩයස් සොහරිය සෝමදාස පනාපිටිය ගාමිනී ஆනන්ந்து සොහිරන් ඇතුළු පරො සැපත් පාශයේම ාතිතමි්‍රාදීන් වෙන්වෙන් ුණ්‍යාන ෝොදනා කිරීමත්. සජවත් සිලුම නෑදැහිතමිතුරට නිදුක් නේරෝගේ චිරජීවන සේම දේශගයන් වහන්සේට නිදුක් නේරෝගෙස්සුවේ චරජවන පාර්ථනා කිරීමත් මෙවැනි ශාෂනක සේවාවන් තවතවත් සිද්ධ කරන්ට දෛරෂා ශක්තිය ප්‍රාර්ථනා කරමින් ධර්මදේශනාවේ දායිකත්තය ගෙන කටතු. කනවා කැලනිය සපුගස්කන්ද බටු කිවත් පාර පදිංචි, මානිල්, මංගලිකා සුනිල් රජිත් සහ. මතිශෂා හිරුචිත්්‍යන දූදරුවන් පිරිසවිසින්. දෙදහස් නමේ මාර්තු හත්වන දින ත්‍රස්තවාදී ක්‍රියාමිත රාජකාරී යෙදී සිටියදී මොලතිව ප්‍රදේශයේදී දැන්ටවසර පහළොකට පමණ පෙරමියගිය ආයම් සුමිත් චන්දන රණවිරවාන්ඩන් එතුමාගේ මෞපියන් දෙපලවන Rරයම් පියසේන පයාටත් එම් ප්‍රේමාවතිී මෑනියන්ට පින් අනුෝදන් කිීමත්. මාර් මස්ස නමයින දින දාහත්තනි ජන්මතිනය සමරණ බාල දීනිය වන අරම් ඉරක්ෂා රසංජලේ දේනයටමයිමස මුහුණදීමට නියමිත්ත අධ්‍යන පොදසාතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට සාර්ථකව මොනති. ඉන් උසස් ප්‍රතිපඵල ලාගෙනීමට ශිරවාද පැතිීමත් නිදුක් නිරෝගස්ව ප්‍රර්ථනා කිරීමත් දැන්ට හුණු විශ්වවිදාලය ගුම බන වැඩිමහල් දීනිය ගේ සිිලුම අධ්‍යාප කටුතු සාර්ථ කර ගැනීමට නිදුක් නරෝගී සවෝ ප්‍රාන්ථතනා කිරීමත් සුල්ජිුවත් සිටි්න මපියන් වන ආරයම් සමර්සය කර පියාණන් RMම් විමලාවත්තේ මෑණියන්. නිදුක් නීරෝගී සුව පැතිීමත් රටවැසියන්ටආශිරවාද කරමින් ධර්මතිශ්නාවේ දායයිකත්තය ගැෙන කටුතු කනවා සීම්බලාඩුව අම්පාර පාර අංක හතලස්ට අං අනුවට හතලිස් දෙකේ කනුව පදිංචි ආරම් සුසලා රත්නායක බිරිඳ විසින්. සාමි පුරුෂයා ප්‍රධාන මීග සිලම ඥාතිවර්ගයාට පින් අනමෝදන් කිරීමත්. සුජිවත්තු සින්න සිලුම් දනිවරුන්ට, පුතාලාට බෑනවරුන්ට, ලේලිවරන්ට, මුණපුර මිනිබිරියන්ට සා හිඉතාලියයේ සිටින මොනපුර මනිිබිියන් සිලු දෙනාගේම. සිිල්ම වැඩ කටයුතු සරව ප්‍රකාරම සාර්ථකරගැනීම සඳහා ආශිර්වාද කිරීමටට. ලෝරා මහත්මිය මේ උත්තුම් බලාපොරොත්තු සහිතව ධර්මදේශනාවේ දායිකත්වයගෙන කටතු කරනවා. දෙහිවල පැරකුම්මාව තංක පනස් අතර ඒ ධරණ නිවසේ පදිංචි ලෝරා නෝනා මහත්මිය විසින්. මීට වසර තුනකට පෙරේනම් දෙදහස් විසකේ අප්‍රේල් මස්සය කොළොස්සන දින පරලො සැපත්ඩ සෝමදාස පියාණන්ට පුන්‍ය අනුමෝදනා කිරීමත්. මෙම ධර්මදාානමය කුසල කරමය හේතුවෙන් රැස් කරන්නාව සේලුම පින් W සෝමදාස පාණන්ට අනුමෝදන් කරම. අනමෝදන් වේවා මෙම ධර්ම ධානමය කුසල කර්මයේ ආනිසංස බලයෙන් එතුමාගේ බවකමන සුගතිගාමී වේවා. ඉක්මන් භවකදීම චතුරාල සත්්‍යය ධර්ම අවබෝධය පිණිස මේ සියලු කුසල් හේතුවාසනා උපනිශ්‍රය වේවායි ප්‍රාර්ථනා කිරීමත්. පවුලේ සලු දෙනා නමින් මේ පරලො ගොස් පින් බලාපොරොත්තුවන සංසරගත සිරුම ඥාති සමූහයායටද මේ පින් අනමෝදැන් කරම අනමෝදන් වෙත්වා. සත් සූපත්ත්වා බවගමන සුගතිගාමී වෙත්වා අමාමා නිවන් සුවෙන් සැනස්සේවා. එත් සමගම ධර්ම දේශ්කයන් වහන්සේට නිදුක් වෙත්වා නීරෝගී වෙෙත්වා සූපත්වෙෙත්වා චතුරාි සත්ත අවබෝධය පිණසම සහ මේසිලුකු සල් හේතුවාසන වේවා උපනෂ්්‍රය වේවායි ප්‍රාර්ථනා කිරීමත්. ලක්ෂ්මි සෝමදාස්ස මෑනියන්ටද අුරේද වෛද පුෂ්්‍ර කුමාර ධර්මරත්න සැමියාටද. ලලනී අටළුගම සහෝදරේ සහ ඇගේ පවුල්ලේ සිලු දෙනාට මේ පින් බලෙන් කායික නෙරෝගී බවසා මානික සුවසාහනය ලැබේවා සිලුම කටවුතු සාර්ථක වේවා. දැන්ට අසනීපව ප්‍රතිකාර ලබමින් පසුවන්න නෙතාජි අරලුගම ඥාති සවවිරාද මේ, කුසලා නින්සේ බලයෙන් කරුණු ලබන औෂධ ප්‍රතිකාර සාර්ථක වී. ඉතා එක්මන් සූපත් භාවිට පැමිණිත්වා නිරෝගී සුව දිගාසරී ලබත්වායි ප්‍රාර්ථනා කිරීමත් ධර්මශ්්‍රනා බ්ලාබි සුලු දෙනාට මේ පින්කම පාර්මිතා කුසලයක්ම වේවායි නිවනින් සැනැසීම ලැබේවායි ප්‍රාර්ථනා කරමින් ධර්මදේශනාවේ දායකත්තේගෙන කටතු කන්නවා. නොගේෙකුඩ මිරිහන ගල්ලු අලපාර අංක විසි නමෙන් එක නිවසේ පදිංචි ඩල රසික්කා. මනුහරී මහත්මී ඇතුළු පෞු්ලේ අයිවිසින්. P Rරිස්න පෙරා පියාණන් ප්‍රධාන මීගිය සිලුම ඥාතිවර්ගයාට පින් අනුමදැන් කිරීමත් සජුවත් සිින්න ඉන්ද්‍රාණි කොතරාවල මනයෙන් ඇතුළු පවල්්ලේ සැමටත්. සුගදම් සීල භවනා පින්කම් සංවිධානය නිර්මාත්‍රව සභාපතිසා අනුශාෂක අපේ ගුරුද්දේවෝත්වමසාමීන් වහන්සේ ඇතුළු සිළුම සාමාජිකයන්ට සෙත් පතා ධර්මදේශනාවේ දායකත්තය ගෙන කටුතු කරනවා මාලඹි තලාහහිෙන් හිබුටාන පාර ්ලව ගාඩන්ස් අංක හතලිස් දෙක සහි දරණ නිවසේ පදිංචි චන්තිමා පෙරෙරා මෙෙනවිය ඇතුළු පවුලේ සිලු දෙනා විසින්. දැන් ගෞරුණිය දේශකයණන් වහන්සේ විසින් සිදුකරන පුුණ්‍යානු මෝතනා. හොඳ දැන් මේ අවස්ථාවහි එනිවේදක මහත්මයා විසින් මේ ධර්මානුශාසනාවෙහි දායකත්තය පිළිබඳවත් අරුණු පිළිබඳවත් පැහැදිලි කරන්නට යෙදුනා යනුව කල්පනා කරගන්න මේ සදැහැවත් ගුණවත් පින්වත් පිරිස සෑම සියලු දෙනා නමින් නැසේමිය පරලෝගයා වූ සියලූම ඥාතිවර්ගයාටත් එවගේම සුජීවත් සිටින සියලුම දෙනාටමත් එවගේ මේ ධර්මානු ශාසනාවශ්‍රවනය කලා වූ ලංකාවත්සී ලෝකවාස සියලු දෙනාටමත් ඔබප සෑම සියලු දෙනාටම ජාත්‍යයාදී බවකතරෙන් නිදහස්ව ලබන පර්මශාන්තුතුන් නිරවාන ධර්මය අවබෝධ කර ගන්නට මේ උතුම් කුසලේ කාන්තයෙන් හේතුවාසනා උපනිශ්‍රය වේවායි ප්‍රා්. ආකාතට්ටහාචබුම් මට්ටහාදීවානාගාමහින් දෙකා. න්ත අනമതിවා ചරන්රක තුළകසාසන ආකාතට්ටചබുම්මට් frequencies දවානාගමහිදදිിക്ക പഞන්ත අනമതിත්වා ചරන්රකතුදේසන කාතට්ටചබുම්ట ດിවානගමහිද්ധിക്ക පං්ඥන්තන් අනුමෝ දෙත්වා චිරන්රක්කන්තුමන් පරන්. සාධෝ සාධෝසාධ සපින්නතුනී අදවතුම් වූ ධර්මානු ශාසනාව සිදු කළ ගෞරුණී දේශකයණන් වහන්සේ. ඇල්පිටිය නවඳ කල සිරිපුර ලේනගල බෝධිරාජ්‍ය විවේක සේනාසනාධිපති වැලිගම පැනැටීන කොඩිගකන්ද සුගදම් සේනාසනාධිපති, කෝටේ සුගදදම් සීල භාවනාපින් කම්සං ඉධානයේ ප්‍රධාන අනුශාශක පූජනීය වරකා පැළහේනේ සුගතඥාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ. අප හැම දෙෙන සාධනදක් දෙමින් උන්වහන්සේට නිදුක් නේරෝගී සුව චිරජීවනය, ප්‍රාර්ථනා කර සිටිමු සාධෝසාධූ සාධූ. ඔබටත් පුළුවන් ජාතික ගුවන්දුලේ මෙවැනි ධර්මාණු ශාසනාවක දායිකත්යේ ලබාගන්නට එේ නම් බිඳදු එක එකයි දෙකයි හැට නමේ හැත්ත එකයි හතළලිය ඔස්සේ ස්්‍රී ලංකා ගුවන්හතුලි සංස්ථාවේ ආගමිකාන් ශයාාමතන්න මෙම ධර්මානු ශාසනාව SBC ධර්මානුශාසන ය් නාලිකාවස්්‍යෙත්තුට ශ්‍රවණය කරන්නට පුළුවන්. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.